උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග බම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසම යලි රැස් වෙයි රාජිත අපමත මුදා හරි ගත වූ දින කිහිපය තුල අඩුම කොරෝනා ආසාදිතීන් ගණන ඊයේ දිනෙන් මෙරට සමස්ත ආසාදිතීන් ගණන 1859 දක්වා ඉහළට ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රජිත සේනාරත්න මහතා අපමත උදාහරණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කර තිබෙනවා ඉකුත් ජනාධිපතිවරණය සමයේ පැවති ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපමත උදාහරණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියම කළා අප නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ 21 දෙසැම්බර් මාස 24 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සැකකරු පෞද්ගලික රෝහලකට ඇතුළත් වීම තුලින් ඔහු අධිකරණය මගහැර යාමට කටයුතු කර ඇති බවට පැමිණිල්ල විසින් කරුණු දක්වා ඇති බවයි මීට දඬුවමක් වශයෙන් සැකකරු දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ බව තහවුරු කරන නඩු තීන්දුව ගණනාවක්ද අධිකරණය හමුවේ කියවා පැහැදිලි කර දුන්නා මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන වැරදි සියල්ල අපදිය හැකි වැරදි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඔහුට අප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රබල කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවද සඳහන් කළා මෙම පැමිණිල්ල ඉකුත් 27 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණ හමුවේ අප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා විසින් සිදු කළ බව කියන වැරදි සියල්ල අපදිය හැකි වැරදි බව පෙන්වා දුන්නා තම සේවාදායකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන හේයින් අධිකරණය විසින් නියම කරනු ලබන ඕනෑම කොන්දේසියක් මත ඔහු අපමත උදාහරණ ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එදින එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහැර යාමට ප්‍රවණතාවයක් තිබෙන පුද්ගලයෙකු ලෙස දැනටමත් අධිකරණය නිශ්චිතව තීන්දුව කර ඇති බව සඳහන් කර සිටියා. කෙසේ නමුත් අද දින පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන රාජිත සේනාරත්න මහතාට අප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් මෙම අවස්ථාවේදී උද්ගතව නොමැති හේයින් අප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා අධිකරණයේ හමු වේ දන්වා සිටියේ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා පැමිණිල්ල ලබන 26 වනදා නැවත කැඳවීමට නියමිතයි පරිගණීමේ දේශපාලනය තදින්ම ක්‍රියාත්මක වන බවට මේක ඔප්පු කරලා තිනවා මෙවැනි කාරණා විශේෂයෙන්ම යම් කාරණයක් සම්බන්ධයෙන් කුමන අවස්ථාවක වැරදි ප්‍රකාශයක් කරොත් ඒකට තියෙන්නේ සිවිල් නීතිය යටතේ අපහාස කිරීම යටතේ නඩුවක් දාන්න. ඉතින් පළවෙනි අතාවට මම දැක්කේ මේ වගේ නඩුවක්. මෙහෙම මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ මාධ්‍ය සාකච්ඡාවේ කරුණු සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ නඩු පවරන නඩුවක් මම දැකලා තියෙන්නේ පළවෙනි අතාවට. කෙසේ වෙතත් මම හිතන්නේ අධිකරණයනොත් ඒක ප්‍රකාශ කරා. දඬුවම කියන්නේ මේ සිරභාරයට තබාගෙන රිමාන්ඩ් කරන එක නෙමෙයි කියන එක තමයි උසාවියේ ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ මිනිහේ කවුරුද දවස් 20ක් 25ක් නොකරු වරදකට සිරගත වුණා කියලා කියන්නේ ඒක කැලලක් ඒකට මං හිතන්නේ ආණ්ඩුවට වන්දියක් ගෙවන්නත් බෑ ඒ දේශපාලන වශයෙන් මේක ඉතාමත් පහත් ක්‍රියාවලියක් ඔබතුමාලා අපිට ගහද්දී ඒ කාලේ අපි කිව්වනේ මේ පාලනේ තමයි ඔබතුමාලා ගේන්නේ කියලා ඒක ඔබතුමාලා තමයි දන්නේ ඔබතුමාලා ගෙනාපු ආණ්ඩුව ඔබතුමාලා තමයි දන්නේ ඔබතුමාලගේ මාධ්‍ය ගෙනාපු ආණ්ඩුව ඔබතුමාලා දන්නේ තමයි දන්නේ කොටස් තෝරනවාද කොටස් තෝරන්න නැද්ද කොටස් තෝරන එකනේ මේ පෙන්නම් පෙන්ණුම් කරන්නේ රාජ්‍ය මහත්තයව තෝරගත්තා උද්ඝෝෂණය තෝරගත්තා ඉතින් මේක තෝර තෝර මේවා හිරේදායි මඩ මඩ
सभापति महिंद देशप्रिय महता प्रधान इदिरी महामतिवर्ने पवत्वन दिन संबंधेन तीरणे किरीम संधाय मतिवर्ण कोमिसम अद पेरवरुवे रस्वुने एमेन्म साकच्छावक संधा सीलूम दिस्रिक्कवल सहकार मतिवर्ण कोमिसारिस वरुंद अद मतिवर्ण कोमिशन सभावट्य केंद वाति बिनवा इदिरी महामतिवर्नेट इदिरिपत्वन अपेक्षिकेंगे मनाप अंक इये दिन गैसेट मगिन प्रकाशेट पत करनु लबुआ एम गैसेट निवेदनेट अनुव मेवर मतिवर्नेट मतिवर्ण दिस्रिक्क विसि देक संधा पिलिकत देशपालन पक्ष नियोजने करमिन कंडायम 304ක් सह स्वाधीन कंडायम 610ක් संख्या संख्या मेरट पार्लिमेंटु तुल कांता नियोजने अवम बेविन मेवर मेतिवरनेदी जनताव एपिलिबंदवद अवधाने यमुकले युतु बव हिटपु पार्लिमेंटु मंत्री चांदिम वीरक्कोडी महता पवसनवा ए महता मेमा दहस पालकले कलवान प्रदेशी पेवती जनहमुवकट एक्वेमीन अपि पास्सट गीला तीन जातियक् हेटियट अपि पास्सट गीला तीन रटक् हेटियट अबे अवुरुदु 5කට පත්වෙච්ච ජනාධිපතිට අවුරුද්දක් යනකම් අයවැයක් ඉදිරිපත් කරන්න ඉඩ නොදෙන එක දේශපාලනයේ පැත්තකින් තියන්න රටක් හැටියට අසාධාරණයි ඒ නිසා විපක්ෂය මේ කරන අපරාධය ඡන්දය කල් දැමීම වෙනුවෙන් ගෙන යන සටන මුළු මහත් රටටම මුළු මහත් ජාතියටම කරන අපරාධයක් අපිට අවශ්‍යයි ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපේ පාර්ලිමේන්තුවේ ලංකාවේ හැම ක්ෂේත්‍රයකම වැඩිම ඉන්නේ දැන් කාන්තාව අධිකරණ ක්ෂේත්‍රයට ගියොතින් කාන්තා වෛද්‍ය ක්ෂේත්‍රයට ගියොතින් කාන්තා ඉංජිනේරු ක්ෂේත්‍රයට ගියත් කාන්තාව දැන් ග්‍රාම නිලධාරීන් බලන්න හැම මට්ටමකම වැඩියෙන් ඉන්නේ කාන්තාව ලංකාවේ පාර්ලිමේන්තුවේ තමයි අඩුවෙන් ඉන්නේ ඒ නිසා ඔබට තව වගකීමක් තියෙනවා ඒ වෙනසත් ඇති කරලා පෙන්න කොරෝනා මර්ධන වැඩසටහන තුල ජනතාව වෙනුවෙන් තම වගකීම් නිසි ලෙස සිදු කරන එකම ආයතනය මැතිවරණ කොමිසම් සභාව බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසම තමයි මේ රට වෙනුවෙන් වගකීම ඉෂ්ට කරපු පළවෙනි ආයතනය මේ කොරෝනා සම්බන්ධ කාරණේ ආයතනයක් විදියට මේ රටේ දේශපාලඥයන්ට තීරණයක් ගන්න බැරි වුණා කොරෝනා තමයි ප්‍රධාන ප්‍රශ්නේ ඡන්දේ නෙමේ ප්‍රධාන ප්‍රශ්නේ කියන ස්ථාවරයට එන්න බැරි වුණා අපි මුල සිටම හිටිය ස්ථාවරය තමයි පළවෙනි දේ මේ ලෙඩේ ඉවර කරගන්න එක දෙවැනියට තමයි ඡන්ද කරණේම ආණ්ඩුව හිටපු ස්ථාවරය වැරදි කියන එක අප්‍රේල් මාසේ 19 වෙනකොටත් ඔප්පු වුණා ආයි කොහොම හරි ඡන්දය තියාගන්න බැලුවේ ලෙඩේ රටේ හැම प्रकाश उस्तन
මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනිවරත්න මහතා පවසනවා බලංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා හූල් කියන සමාජිකයා ඔහු මැතිවරණ කොමිසමේ තියෙන ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර මැතිවරණ කොමිසම ස්වාධීන මණ්ඩලය ඒක ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් තමයි පත් කරන්නේ ඒ කොමිසමේ ඉන්න සමාජීය තුන්දෙනෙක් එක්කෙනෙක් තමයි මේ හූල් කියන පුද්ගලයා අනිත් එක්කෙනා සභාපතිතුමා ඊළඟ තවත් සමාජිකයෙක් ඉන්නවා නමුත් ඒ දෙදෙනාට මම හිතනවා වැඩ කරන්න අමාරුයි මේ හූල් කියන පුද්ගලයාත් එක්ක මොකද හේතුව ඔහු අනවශ්‍ය ප්‍රකාශ කරනවා ඔහුගේ පෞද්ගලික මතයන් අනුව ඔහු ඒ ප්‍රකාශ කරන්නේ එතකොට කොමසාරිස්වරයෙකුට එවැනි පෞද්ගලික මතයන් උඩ කටයුතු කරන්න බෑ විශේෂයෙන්ම මැතිවරණ කොමිසම ස්වාධීන මණ්ඩලයක් ඒතර ස්වාධීන මණ්ඩලික සමාජික වශයෙන් ඔහු කරන මේ ප්‍රකාශය මුළු කොමිසමට හානිදායකයි රටේ ජනතාවගේ විශ්වාසය නැති වෙනවා මේ කොමිසමේ තියෙන ස්වාධීනත්වය ගැන ජනතාව සැක කරනවා ඒක නිසා මෑණි පුජ්‍යලෝ මේ කොමිසමේ ඉවත් කළ යුතුයි කියන එකයි මගේ ලං අදහස ඉන්දියාවේ සිට යාපනය ප්‍රදේශයට රෙදිපිලි වෙළඳාමේ පැමිණි වෙළෙන්දෙකු යලි ඉන්දියාව බලා පිටත්ව යාමෙන් පසුව ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට මෙවන විට තොරතුරු වාර්තා වී තිබෙනවා ඒ අනුව අදාළ වෙළෙන්දාගෙන් රෙදිපිලි මිලදීගත් යාපනය ප්‍රදේශයේ පවුල් 3කට අයත් පුද්ගලයන් 13 දෙනෙක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශය කටයුතු කළා गत दिन किसंदी मेतक दी मेरटिन हमु अडम COVID-19 वैरस आसाधन संख्या वार्ता वैरस आसाधन वार्ता इन एक्कायकु नाविक हमुदा सामाजिके अनेक पुत्कलया कटाहरी सिट पैमिन निरोधायन मध्यस्थाने का निरोधायन वेमिन सिटी पुत्कलेक पवाई वसंकुत रोग विद्या एक के सनहान कले एनु ईए दिने वनविट मेरटिन वार्ता उ समस्त COVID-19 वायरस आसाधन संख्या वसठान उये 1859 लेसाय वायरसे आसाधने वी पूर्ण सुवे लभू संख्या वद ईए दिने वनविट दहस इक्म वागिया मेवन विट पूर्ण सुबू संख्या अतर वैद्य अधीक्षण अटते रोहल प्रतिकार लबन रोगी संख्या अणु अपगे प्रतिकार गेन पिटवगो संख्या दाह पेन्ना ये दिने ये संख्या एकदास पना सताई दा मुल वकवानुए दिगटम अपेतिमुन होंद लक्षिने तमाई प्रतिकार गेन पिटवयान संख्या वैडी सक्रियव सिटेन रोगीन संख्या වඩා නමුත් මේ తత్వය මේ නාවික හමුදා සිද්ධිය සහ ඒ වගේම විශේෂයෙන් වෙනත් රටවල් වලින් රෝගීන් පැමිණීමත් සමග මේ తత్వය අනිත් පැත්තට ගියා එනවා ප්‍රතිකාර ගොස් පිටව යන සංඛ්‍යාව අඩු වුණා සක්‍රීය රෝගීන් සංඛ්‍යාවට වඩා එවැනි తత్వයක් තුල තමයි අපිට රෝහල් ඇඳම් පිළිබඳව එහෙම ගැටලු ඇති වෙන්නේ මේ తత్వය දැන් අත වශයෙන්ම නැවත වරක් අනිත් පැත්ත හැරිලා තියෙනවා එයත් හොඳ తత్వයක් ඒකම अपगे PCR परीक्षण पैत्वीम दिघटम इहलागेक गन्नवा ये दिने 1579 PCR परीक्षण वर्ट लक्कलतीयनवा මෙතර යාපනය ප්‍රදේශයේ පෞල් 3කට අයත් පුද්ගලින් 13 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා ඒ ඉන්දියාවේ සිට යාපනයට පැමිණි රෙදිපිලි අලෙවි කරන්නෙකු නැවත ඉන්දියාවට යමෙන් පසු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුවයි අදාළ රෙදිපිලි වෙළෙන්දාගෙන් රෙදිමිලදී ගනු ලැබූ යාපනයේ පදිංචි පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍යවරයා අපකල විමසීමකදී සඳහන් කළේ මෙතර මාලේ නගර සීමාව තුල හා ඉන් පිටත සිටින ශ්‍රී ලාංකිකයින් අතර මාලදිව විනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා බෙදා හැරීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිලෝග්‍රෑම් 10000ක් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශ විසින් එම කාර්යාලය වෙත යවා ඇති බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලංකා රජයෙන් විශේෂ මුදල් වෙන් කිරීමක් මගින් ලබා දුන් අර මුදල් උපයෝගී කරගනිමින් හා ශ්‍රී ලාංකික ප්‍රජා සංගම් හා ප්‍රාදේශීය සංවිධාන සමග සහයෝගිතාවෙන් කටයුතු කරමින් බොහෝ විදේශීය අගනගරවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වියලි ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබා දෙමින් විදේශ රටවල වෙසෙන සංක්‍රමණික ප්‍රජාවලට අඛණ්ඩව සහාය ලබා දෙන බවද විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසු වන්නට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අඛණ්ඩව සහාය ලබා දීම සහ පහසුකම් සැලසීමද සිදු කරන අතරම අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී එම රට තුල දීම හදිසි වෛද්‍ය ප්‍රතිකාරද ලබා දීම සඳහා සහාය දක්වන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ
දෙදහස් විස්ස වසරේ පාසල් සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛණයට අනුව සනීප ආරක්ෂක කටයුතු හා විස බීජ හරණ කටයුතු සඳහා පාසල් වලට වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමේ ජේෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඉන්දික පර්ණවිතාන මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 2020 5යි 11 වෙනි දින නිකුත් කරන 15යි 20යි 20 චක්‍රලේඛයට අනුව පාසල් වලට සනීප ආරක්ෂක කටයුතු ඒ වගේම විස බීජ හරණ කටයුතු සඳහා ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහා පාසල් වලට වෙන් කරපු මුදල් තිබුණා. එතකොට මේ චක්‍රලේඛණයට අනුව ළමයි 50ට අඩු පාසල් වලට තිබුණේ රුපියල් 30000ක මුදලක් අවම මුදල වශයෙන්. එතකොට ළමයි 1001ට වැඩි 1000ට වැඩි පාසල් සඳහා 110000ක මුදලක් වෙන් කරලා තිබුණා. නමුත් වර්තමානයේදී අපි දකිනවා මේ මුදල් පළාත් කාර්යාල වලට එවලා පළාත් වලින් කලාප කාර්යාල මගින් පාසල් වලට මුදල් වෙන් කළා තියෙනවා ගිනුම් වලට මුදල් යොදවලත් ඉවරයි. එතකොට මේ වර්ගීකරණය ගැන සඳහනක් නෙමෙයි පාසලේ නමත් එක්කම තමයි මුදල් ප්‍රමාණය වෙන් කළේ එවල තියෙන්නේ. මේ මුදල් ප්‍රමාණයේදී පිටන අවම මුදල් සීමාව දීලා තියෙන්නේ 1250යි. මේ 1250ක අවම සීමාවෙන් අඩුම ගානේ සබන් කැටේ ටැප් එකයි බට කෑල්ලකුයි විතරයි ගන්න පුළුවන් වෙන්නේ. සිංක් එකක්වත් ගන්න ප්‍රමාණවත් නැහැ. ඒ නිසා කරුණා කරලා මේ ලබා දීපු ප්‍රතිපාදන ප්‍රමාණවත් ඒක නිසා ඒකට අදාළ ප්‍රතිපාදන ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා අපි තා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මැතිවරණයේ කල් දැමීම හේතුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අපවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ රටේ ජනතාවට තිබෙන ප්‍රධානතම ගැටලුව තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීම සඳහා ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී තිබෙන සහතිකය උල්ලංඝනය වෙලා තියෙනවා මේ මැතිවරණය කල් තැබීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවන තෙක් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමිෂන් සභාව කියන සභාව හැදුවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව කියලා. නමුත් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒක ස්වාධීනයි කියලා ඇතුළත් කරලා නැහැ. ඒකෙන් පැහැදිලි වෙනවා එක පැත්තකින් කොමිෂන් සභාවක් හැදුවයි කියලා මැතිවරණ සාධාරණම සිද්ධ වෙනවයි කියලා සම්මතයක් නැහැ. දැන් මැතිවරණ කොමිෂම පත් කරපු දවස් ඉඳලා අපේ රටේ එක මැතිවරණයක්වත් අපිට කලට වෙලාවට පවත්ව ගන්න බැරි වුණා. මේ මැතිවරණ කොමිෂන් සමාජිකයින් ජාත්‍යන්තර ඉස්සරහට ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්න කරන අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතයි කියන ප්‍රශ්නය අහනවා. අනිත් පැත්තෙන් ඔහු රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවය මැතිවරණය සඳහා අවහිර කරන බරපතල පරස්පරතාවය. මැතිවරණය පවත්වන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී අයිති නැහැ කියමින් ප්‍රශ්න කරනවා. ඉතින් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී අයිති වෙනින් රටේ ජනයාගේ මූලික අවශ්‍යතාවය ඡන්ද බල අයිතිය. ඒ නිසා මේ කටයුතු කරන්නේ අන්තවාදී රට ද්‍රෝහී ක්‍රියාමාර්ග බව ඉතාම පැහැදිලි වෙනවා. ඉතින් මේ රටේ ජනතාව ඉතාම වක්කීමෙන් යුතුව මේ අසාධාරණ හෙලා දකින බව අප්‍රකාශයි. ඡන්දය පවත්වන්න කියලා දැනුම් දෙන තුරු එහෙමත් නැත්නම් එදා එස්.එම් ටික විභාග කරලා එළියට දානකම් ඒ පිළිබඳව කතා කරේ නැහැ. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වුණා සෞඛ්‍ය අංශයේ නිර්දේශ මැතිවරණ කොමිෂමේ සෞඛ්‍ය අංශ නිර්දේශ කරනකම් අපි මැතිවරණේ පවත්වන්නේ නැහැ කියලා කිව්වා. එතකොට සෞඛ්‍ය අංශය නිර්දේශ කළා ඒ පවත්වන ආකාරය පිළිබඳව ක්‍රමවේද පිළිබඳව මැතිවරණ කොමිෂමට ලබා දුන්නා. ඊයේ පෙරේදා දිනවලදී කියනවා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයට කතා කරලා බලන්න ඕනේ මැතිවරණයක් පවත්වන්න පුළුවන්ද කියලා. දැන් මේකෙන් පේරණ කාරණේ තමයි තේරණ කාරණේ තමයි මේ මැතිවරණ කොමිෂම මැතිවරණය පවත්වන්න නැමෙයි මැතිවරණය කල් දාන්න කටයුතු කරනවා කියන එක තමයි අපිට තේරෙන්නේ. ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව ඡන්දය ලබා දිය යුතු නම් එම ඡන්දය සමගි ජනබලවේගයට ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නායකාර මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයේ සිරිකොත මන්දිරයේ තිබිච්ච රැස්වීමේදී කියනවා එකෝ UNP එකට ඡන්ද දෙන්න එහෙම නැත්නම් පොහොට්ටුවට ඡන්ද දෙන්න වගේ මතයක් කියන මේ වෙලාවේ මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ UNP එකයි පොහොට්ටුවයි විතරයි කියලා. එතකොට අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය පත්‍රයේ පැහැදිලි ඒ කියන්නේ එක්කෝ එක්සත් ජාතික පක්ෂයට එහෙම නැත්නම් පොහොට්ටුවට දෙන්න කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ. එතුම නිකන්වත් කිව්වේ නැහැ සමගි ජන බලවේගය කියලා පක්ෂයක් තරඟ කරනවා ඒ කණ්ඩායමක් තරඟ කරනවා එහෙම නැත්නම් ඒ පිළිබඳ තරඟ ඒක කිව්වේ නැහැ. තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි පොහොට්ටුවයි විතරයි කිව්වා. ඒ කියන්නේ මේ අය කියන්නේ එක්සත්
පසත් ජාතික පක්ෂයට දෙන ඡන්දයක් ඔහොට්ටුවට දෙන ඡන්දයක් වගේ කියන එක තමයි මේ නොකිය කියන්නේ. ඒ නිසා අපි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා කවුරු හරි එක්සත් ජාතික පක්ෂයට ඡන්දයක් දෙන්න හිතනවා නම් ඊට වඩා හොඳයි ඔය කියන කණ්ඩායමකට ඡන්ද දෙන එක. ඒක නිසා නියම විපක්ෂයට ඡන්ද දෙන්න ඕනි නම් ආණ්ඩුවට විරුද්ධව ඡන්ද දෙන්න ඕන නම් මේ රටේ සිද්ධ කරගෙන යන වැරදි වලට විරුද්ධව ඡන්ද දෙන්න ඕනි නම් ඒ ඡන්දය සමගි ජන බලවේගයට ලබා දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. දිවයිනේ බස්නාහිර වයඹ සබරගමෝ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. යාපනයේ ත්‍රිකුණාමලයේ A32 මාර්ගයේ වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරළියා මෙන් ලොරි රථයේ රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේදී නිවසක් තුල සිදු වූ පිපිරීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කින්නියා පොලිසිය සිදු කරනවා. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මඩකලපුව ප්‍රදේශයේ මිරිදිය මසුන් ඇල්ලීම ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. විශාලත්වය අතින් ශ්‍රී ලංකාවේ දෙවන ස්ථානයට පත්වන මෙම කලපුවෙන් ලබා ගන්නා මාත්‍ය අස්වැන්න දිස්ත්‍රික්කයේ මාත්‍ය අවශ්‍යතාවය සපුරාලන බවයි වාර්තා වන්නේ. වවුනියාව නන්දිමිත්‍ර කිඹුලාගල කන්දේ නිදන් හාරමින් සිටි පිරිසක් බෝගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉපැරණි නෂ්ටාවශේෂ රසක් පිහිටි මෙම ස්ථානීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බවයි පොලිසිය සඳහන් කළේ. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 50ක් සමග බේරුවල පන්නිල සහ මහගොඩ යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකු කළුතර දිසා දූෂණ මර්ධන ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ ඇලපාන ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයක් සොයාගෙන තිබෙනවා. මේ පිළිබඳව විසඳුම් සෙවීම සඳහා වූ සාකච්ඡාවක් සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කණ්ණංගර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස් 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.